මම ඇත්තම ටෙස්ට් චැම්පියන්ෂිප් එකක් කෙන එක ඇත්තම ගොඩක් හොඳයි. මොකද අපි බැලුවොත් එම ටෙස්ට් එන්නෙන්නම ක්‍රිකට් වලින් ඈත් වෙලා යන තත්යකට පත් වෙලා තිබ්බ පසුගිය කාලේ. ඉතින් මම හිතන්නේ මේ වගේ ඒ කම්පිටිෂන් එක දෙන එක ඇත්තම ගොඩක් හොඳ දෙයක්. මොකද ගොඩක් මිනිස්සු ඒතර බලන්න ගන්නවා. ඒ වගේම ඉන්ට්‍රස්ට් එකක් තියෙනවාද වර්ල්ඩ් කප් එක වගේම පොඩ්ඩක් ඒ කියන්නේ වන් ඩේස් බැලුවොත් වර්ල්ඩ් කප් එකක් තියෙන හින්දා ගොඩක් මිනිස්සු ආසයි වන් ඩේස් වලට ඒ වගේ T20 ඒ වලට. නමුත් අපි බැලුවොත් එම ටෙස්ට් ක්‍රිකට් වලත් ඒ වගේ දෙයක් තියෙන එක ඇත්තම හොඳ වෙනවා. මොකද ඒතර මම ගොඩක් ප්ලේයර්ස්ලාත් උනත් ගොඩක් ආස වෙනවා ක්‍රිකට් ගහන්න. අපි දකින්න ගොඩක් ප්ලේයර්ස්ලා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නවා. නමුත් මම හිතන්නේ මේ වගේ දෙයක් එන එක ඒකටත් ගොඩක් හොඳයි. ඒගොල්ලන්ට එන්කරේජ් කරනවා දිගටම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන්න. ඒ වගේම මාරි ඉන්ට්‍රෙස්ටිං වෙනවා මේ මේක චැම්පියන්ෂිප් එක. මොකද අවුරුදු දෙකක් තුළ ක්‍රීඩා කරන විදිහට තමයි පොයින්ට් සම්බු වෙන්නේ. ඉතින් මම හිතන්නේ හැම තිස්සෙම අපි ගොඩක් වෙලාවට අපි බැලුවොත් එම අපි හොඳ විකට්ස් වල ක්‍රීඩා කළා හොඳින් තරඟ දිනවන්න තමයි. මොකද දේශීය වගේ විදේශීය තරඟ දෙපැත්තම ක්‍රීඩා කරන්න ඕනේ. ඉතින් ඇඩ්වාන්ටේජ් එක ඇඩ්වාන්ටේජ් ඩිස්ඇඩ්වාන්ටේජ් එක දෙකම තියෙනවා අපිට. ඉතින් අපි බලන්න ඕනේ අපේ රටේ වගේම පිට කොහොමද කියලා ක්‍රීඩා කරන්න කියලා. ඉතින් ඒ දේවල් වලට හුරු වෙලා හොඳ තරඟාවලියක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා අපේ හොඳ අවස්ථාවක් තියෙනවා. අපිට හොඳ තරඟාවලි කීපයක් තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා කණ්ඩායමක් විදිහට හොඳින් ක්‍රීඩා කළා අවසාන කණ්ඩායම් දෙක ඇතුළට යන්න.